කරු තක්කාලිු බිතරු තක්කාලි ගා ගා කොහත් ගණනග පාිතර තල මැදදෙන් දෙදහස් විසි දෙන මර්තු හය වැනිද ඉරිද මේ මොහොත ඉතාමත්ම සංකීර්ණයි නිදහස් සංවාදය තව දුරටත්. මොනවැයි දැන්වෙන්නේ. ඊයේ පස්වැනිදා. පෙරේද හතර වැනිදා. ගිනිවා මාර් කෙළියක් තමයි. එක්සත් ජාතින්ගේ හතලිස් නබවැනි ජිනිවා සැසයේදී. මානව හිමිකම් පිළිබඳ. මහකුම සාරිස්වරිය මිෂල් බැෂලේ. තමන්ගේ ලිකිිත ප්‍රකාශය ඉදිරිපත් කරනවා. හරියටම අපේ රටේ වෙලාවත්තක සංසධනය කරන කොට අපට මහරෑ. ඇය විවිධ කතා කියනවා. G.Pරි විදේශ කටයුතු අමාත්‍යවරයා පාත්ෆයින්ඩ ෆන්දේශ ඉත්තා. ෝෂටන් කොල්වාගේ මිලින්ද මොරගොඩගේ ඉත්තා හැබැයි ක්‍රීඩාාවහරියට කරන්න දන්න නිසා මිෂල් බැෂලට පිළිතුරු දෙමින් ඉන්නවා. මෙදැනුත්. ඔහු කියන්නේ ඔබ උඩිම් පල්ලෙන් අල්ලල හරියටම දනැරි දවල් තමයි ඔය කියන්න කියලා. මිනිහ ඒ ක්‍රීඩාවට නම් හොඳයි හැබැයිති ක්‍රීඩකයක්ම තමයි මෑන් ඇමරිකානු කෑල්ල කවෞ්ද මහචාරය ජීල් පිරිස්. වෙනම කතාවක්. කෝමහරි ියල් ඒ කියන කතාව ඇත්ත තමයි මිෂෙල් බැශලේ මේ සියලු කතා ගොතන්නේ මේරටේ දෙමල බෙදුම් බාදන් ඉස්ලාම් අන්තවාදන් සහ රටට එරහි එන්ජියෝ අජියෝ සොල්ට වැඩරන එජියෝ සහ ඒවාට සහය ලබාදීන් අපේ පරයෝ පරට්ටියෝ අප්පු හාමිල අප්පු හාමිනිලාගේ බහට නැටවෙමින් තමයි. මිශෙල් බැශලය දන්න ්‍රී ලංකාවක් නෑ අය දෙන දේ කියනවා. ඊනියා ජාත්‍යන්තරයේ ගිරවියක් ඇය. ඇගේ විධ කතා මැද්දේ ප්‍රධාන වශයෙන්ම ඉලක කරන්නේ ශ්‍රී ලාංකය රාජ්‍ය බිඳින දිගුකාලෙන් කුමාන්ත්‍රයට අදාළ ත්‍රස්තවාදය වෙලක්වීමේ පනත. ත්‍රස්තවාදයට ඔවුන් එරහි න ්‍රස්තවාදයට එරහි පනත ප්‍රජතන්ත්‍රවාදයට එරෙහි පණතක්හටට උට පේනුම්. රුසියාව යුක්‍රණය ආක්‍රමණය කරලා රුසිාව මු යුෝපේයටම අභියෝ කම ඉන්න මොහතේ තමයි ිශල් බැසලේ මේ මහිළලු කතා අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කැලේ ජා්‍යන්තරය කැලේ එකන්ගතා සම්මුතින් කැලේ එක්ස ජාතින සංවිධානය යුරෝප සංගමය කැල්ලේ කේ නීති තමයි ක්‍රියාමක වයිෙන් අපි ධැන නෑ රුසියාව යුක්‍රනය ආක්‍රමණය කරන්නේ ඇයි ඒයට නාසි සම්පූර්ණයෙන්ම අවසන් කිරීමේ යම්. ත්නැ බෙනවාද ඒකා බද්ද මෙහෙුම් ක්දඒ අපි දනනෑ කළුහුම් යුරපය පුරාම හොල්මං කරන බග අපි වරිින්වර ජත්‍යන්තර කපොලු හරහා දැනගෙනම අප සමහර සංබාධ මණ්ඩ පවලදි කතා කරති ඩොල ෆිට්ල ගියාට තවම ගිල්ලන ඒ හොල්මං අඩ කරන තකොට අපි න නෑ යුක්‍රණය පුරාම නාසි හොල්මන්ද වැඩ කරන්නේ නාසි හොල්මං අවසාන කිරීමේ නිහඩ ඒකාබද්ධ මෙහෙවුමක් ද පුුටිින් බයිඩන් ඇතුළු මේ ලෝක බලවතුන් එකට තුළ කරන්නේ කියෙලා. ඉතිහාසේ තමයි තීරණය කරන්නේ සියල්ල වෙනම කතා. ඒ කතා මැද්ද තමයි කොහොමහා ව ප්‍රජතන්ත්‍රවාදය මරාදැමෙන වර්තමානයක් තුළ තමයි මිෂල් බැෂලේ අපට මේ ත්‍රස්ථාව දෙවෙ ලැක්වී පනත ගැන කතා කරන්නේ. සංශෝධන ගැන ඇය. සතුටු වෙනවලු කෞදුරත්තව කරන්න අපරට දහිරමත් කරනවාලු. ඒ සෙල්ලන්ගෙදර සියලු කතාම ඇද්දේ ඇය වැදගත් කතා කීපයක්තින අපේ සංවාධයට අදාළ. කුණු බිත්තර කුණු තක්කාලි කක්කි වලට අදාළ සංවාධය එකදිගටම. ඇය කියනවා ඇගේ කතාවම ඇද්දේ සිල් සමාජ සංගවිධහන්. මාන මිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදී අන් කෞදුට මැවෙෙන් දමැ වෙන්නේ සුදත්ත තිලකසිරිසියිඩට. චමුදිත සමරවික්‍රම කක්කි එක්සත් ජාතිීන් කනස්සල්ලෙ මිශල් බැශලේ කනසල්ලෙන්. ඔන්න අපේ සංවාදය. ඉතින් ඇය කියනවා සිවිල් සමාජ සංවිධාන මානුහිමිකම් ක්‍රාකාරින් මාධ්‍යවේදී පිළිබඳ පොලිසිය බුද්ධංශ නිරන්තර විමසිලි නිරන්තරයෙන් විමසිලි මත්ව සිටීම, රිහරකිරීම හබියගැන්වීම පිබඳ දිගින් දිගටම වාර්තා එන නිසා ඇය දැඩි කනස්සලට පත්ව සිතිිනවාලු. මාර වැඩක්න. ඕනම රාජ්‍යයක රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂාවට වග කියන රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රනය සහ බුද්්‍යංශ අනිවාරයෙන්ම අදාල රටේ සියලු ක්‍රියාකාරකම් ගැන ඇහැගහගෙන තමයින්න. මිෂල් බැශලය නියෝජනය කරන හැම්ම රටක්ම එහෙම තමයි. ක බලවත් බව කියන රටවල් පවතින්නේ මිලිටරි බලේ. රුසිාව ප්‍රසිද්ධියයේ රෙදිගලවල පෙන්නනවා. අමරිකාවත් හෙමයි අනෙක් හැම රටක්ම ජීසිික් ජීසව ආධවශයෙන්ි හඳුන්වන්න යුරෝපේ බටහිර හොල්ගෙනන්න හැම රටක්ම අසල් වෙසි ඉදියාව පවා හිඟන්න වැහිවෑල හැබැයි රටල් පවතින්නේ රාජ්‍ය රාජ්‍යාරක්ෂක වට පෞුර මැත්්ද. ඉන්දයාය රෝ උත්තු සේවේකයන්නේ අමරිකාවේ CE වගේ තමයි දිගු කාලිනව. ොකා ජනාධීපති වනත් මොකා ගැති වනත් මොන ොනආ්ඩු මාරුණත් එකදිකටම රාජ්‍ය රක්ෂා කරන වත් වැඩ කරනවා. එතයි ප්‍රජාන්ත්‍රවාරයෙසා දනවාදී මැද්දී ගොඩනගෙන රාජ්‍ය විකාශයේ රාජ්‍ය ක්‍රමය ඉන් ඒ මෙහා කිසිවක් ලොව තුළ නැත එහෙමති එද්දි අපේ රට මිශෙල් බැශලය කියනවා ආරක්ෂංශ බුද්ධංශ මානව සිවිල් සමාජ සංවිධාන මානුහිමිකම්. ්‍රියාකාරින් මාධ්‍ය වේදීන් පිළිබඳව ඇහැගාගෙනින් එක ඇයගේ කනස්සලට හේතු අපලු මාර කෙලියක්ත් එකන රාජ්‍යයට එරෙහි ඕන සල්ලමක් කරපල්ලකිල බලාගනින් ඕන රාජ්‍ය රක්ෂකංශසා බුද්්‍යාශ. ඔන්න ඇය කියන විදිී ඇයි මේ රාජ්‍ය ඉවර කරන්න අනුකුමාරු දිසානායකගේ ඉංගිත් ්බිංකිි භාෂාවෙන් වහලේ ගලවන තමයි ඇයෝය කියන්න. දැමේ සංගාධය රදාලව ඉතාම ට මතක් කරන්නු නතිීත කතා. දෙදහස් පහළවෙේදී එදා රජීම් චේන්ජ කර අදාල මැතිවරණ ව්‍යාපාර තුළ නිර්මාල් රංජිත් දේවසිරී. අමුතු කතිකයා. මෑන් රාජන වන සංධාන මට කරගෙන ඇවිල්ල රාජපක්ෂ කඳවරට අභියෝග කෙරවා මොකක්ද ඔවන්කිවේ. එන්ඩපා අපේරටේ එන්ජීෝස් ලියාපදිංචි කරන්න ආවත් ර්ල් රජි දව සිරගියයන් මොකද කතා එදවස ආරක්ෂකලේකම්මරයා එකන්නේ දෙදහස් පහලවේ දිනව ඊට කලින් යුද්ධයට සමගාමි විධ ක්‍රියාකාරක කරනා තරතුරම රටේ රාජ්‍යනුන් සංගධාන ියෝස් නොන් ගවන්මටල් ෝගනනිසන්ස් ආරක්ෂක මාත්‍යංශී යටති ලියාපදිංචි කරන්න ඕන කියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන් හදන කොටම පුදර කොටම කාපියකාහිලා නිර්ල් රංජිත් දෙවසිදලලා ගේමට බැස්සා.ජෝකාෝ යිෙන් ජියෝකාරයෝ කලු බලල් හමුදාවඒ වැඩේ කරන්න දුන්නෑ. ඒ වැඩේ කෙරෙන්න ඕ එක. ඇමරිකාව සියලූම රාජ්‍යන වන සංවිධාන තියෙන්නේ අමරිකාු රාජ්‍ය පාර්ථමීන්තුව ලියාපදිංචි කරලයි යටතේ. ඔවුන් ඒ රාජ්‍යනවන සංවිධාන පවිච්චි කරන්න වෙන රටවල රාජ්‍යන්ට කෙලින්න. අපේ රටේ වැඩකරන රාජ්‍යනවන සංවිධාහන වැඩ කරන්නේ මේ රජ එරහිව අමරිකානු රාජ්‍ය වෙනුව. නිර්ල් රජි දෙවශසිල් කියන්නේ අමරිකාන් රාජ්‍ය වෙනුවෙන් සහ ටහිර පරටව. ල රජ්‍යන් ව මේ රාජට කෙලල්න්න අප ලියපාදිචක වශන්න පා අප මුදල්ලන විදි හන් පවරුව අප අපගේම දෙන්න. ඔන්න නිර්මාල් රංජි දේවසිර ඉදාකිපු කතා ඒ විඩිය සහන් අන්තර්ජාය තිබෙන බලන පුලුව බට හගේ නිර්මාල් දනත්්‍යය හිතනවා ප්‍රජතන්ත්‍රවාදයනු ඒඇයි ඔහුට හම හැගේනවා නින් දෙන්න ගිටලවාගේ. එතකොට මිෂෙල් බැශලය කියන්නේ අන්නේ කතාව තමයි රාජනන සංවිධහන වලට විල් ක්‍රාකාරී යයි කියගන්න වන්ට කොම ජ කකාර වසාන ව. නිදහස ලංකාකවතු ඩටකග නිදී පල්ල රක්ෂකංශ පොලිසිය ඒදිහ බලන්නපා බුද්්‍යාශ ලන්නපා ඔන්න කතා ඉලඟට මාධ්‍යවෙදින් ගැන කියනවා. එක දිගටම ඔබට පහැදිලි කරලා තියනවා රිචෙඩ්ඩි සොයිසාගේ සිට අන්තිමට කක්කිි ප්‍රහාරයක් එල්ල වෙනි චමුදීත සමරවී ක්‍රමටරන්නේ මේ සියලු කතා මැද්දේ මාධ්‍ය භාවිතයට එරෙහි මාර්ධනයක් නැත. ඇතකොට කියන මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් මේ තුළ නැත තියෙන්නේ වෙනවෙන ගේම්ස්. රිිචඩිසොයියිේදා ගුදුරක් බවට පත්වෙන්නේ අසුවට අසුනමේ කළු කාලතීරුට අදාලව. ජවිපේ සන්නද්ද ක්‍රියාකාරකම් ඊට එරහිව රාජ්‍ය සන්නදධ ක්‍රාකාරක මදේ තවත්තක ගොදුරක්තම රිචෙඩ්ඩිස්ොයි සයේ මාධ්‍ය දහස පිළිබඳ දේශපාල නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි එක දඩබිමක තවත්ක දඩයමක් පිළිබඳ ප්‍රශ්නයක්. එදා මෙදාතුර මේ රටේ විධ නම් කියවෙනවන්නේේ මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පිදුවන් ගැනඒ මොකෙක්වත් එහෙම දේවල් කරලා නෙවෙේ අවසානයේදී ඔය එක්කෝ මැරුම් කෑව එක්කෝ ගුටිකෑව එක්කෝ හිරේ විලංගි වැටුුණේ එක්කෝ ඒ මාවේ රට පැන්නේ. මංජුල වැඩිබර්ධන ගැනපි කතා කරලාතිය වවා. රාාවේයට සාක්ෂයක් පොතෙත්තින කූම්ි කියන පොතෙත්තියනවා මංජුල වැඩි ර්ධන රාවේ වැඩෙරුවේ. මෑන්ට මේරටේමරී නම්මුූ මර්රයා කියන පොතලියලා මරණ තර්ජන තියෙනවා කියලා රට පනින රට පනින්නේ මේ මුවාවෙන් තමයි දැංවය චමුදින් සමලික්‍රමගේ කකිිකේසික මැ්දිින් හිරුවක සමහර එවූ රටපණින් ්‍රයිකරනව අපිව මරන්ද හදන්නේ මාද නිහ පිළිබඳ ප්‍රශ්නයක් මේ රට තියෙනවා කියලන්නෙම සෙල්ලම් ම මේ මැද තියෙන්නේ. ඔබ මොහොතකට හිතන්න එපා ශ්‍රී ලංකාව තුළ දේශපාල නිදහස පිළිබඳ ප්‍රශ්නයක් මාධ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් එදා මෙදාතුර තිබුණේම නැත. ආසන් අනාගතයේ දීත් ඇතිවන්නේ ඇත ඇයියි. පාලකය හොඳ නිසා නෙවෙයි. මේ රටේ රාජ්‍ය තමම හරියට ස්ථාපිත කරගන්න බැරුණා. හැත්තට විවස්ථාවත් එක මතුවන විධ තත්ත්වන් තුළ සහ හැත්තට නිෂ්පාදනය කරන දේශපාල සඳාර්මයටත් අදාලව පෙළගැන සිදුවම් නිසා. රාජ්‍ය ශක්තුමත් පත්වවා ගැන්න ැවිල තියෙනවා. එක පැත්තකින් ලොක බැංකු ජාත්‍යන්තර මුූලි අරමුදල. යනුංවර්ධන බැංකව I ජෝස් කු බල හමුද රට ඇතිි හොල්මන් කරන රජ්‍යටෙහිව රජ්‍ය බිඳින් ආර්ථක කඩාාවට්ටන්. උන්ගේ තැරැවකරවුවන් බවට රෝකට බවට පත්න මේ රටේ දේශපාලු. ඊළඟට ඉට සමාන්ත්‍ර වසූ දශකයේ සිට චීනේ ඉටවස්සේ. ඒ නිසාම ඇමරිකාව කොහොමත් ඉන්දිාව රටෙරෙහිව තමන්ගේ ක්‍රියාන්විත ඉදිරියට ගෙනල්ල තියෙනවා. ඒයනුව රාජ්‍යයට පවතින්න ක්‍රමයක් නෑ. රාජ්‍යයට එරහිව තමයි, රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන ආණ්ඩු භාරගන්න පරයෝ පරක්්ටි වැඩ කරන්න. ඒ නිසාම රාජ්‍යයට තමන්ගේ ආරක්ෂක වලල්ල බුද්්‍යංශ සංධානය කරන්න බැරිවෙලාතිය. එතකොට ඒ අනුව රාජ්‍ය වෙනුවෙන් වත් රාජ්‍ය බේරගන්න වත් රාජ්‍යයාන්ත්‍රණයට බැරිතත්වත්තම උදවමින් තියන්නේ. අවසා අධිර තමයි හැත්තැ විවස්ථාවට කෙලලා. හල ගලවල මේ රට ගාසා තරයක් බවට පත් කිරීම. මේ තමයි කතාල්. ඒ ඇතුලේ එතකොට ඒ නිසාම දේව ද පි ප්‍රශනය ක නෙ න ර්ද දහස පිළුව ප්‍රශ්නය කෙන්න්නෙත්න හේතුව කවුද ර්දනය කරන මර්ධනිකර නෙක් නෑ අපි මොහොතකට දැන් අමරිකාවේ කිසිම තත්ත්වයක්ක් තුළ අමරිකානු රජෙට් එරහික සෙල්ලන්දාාන්නට බෑ මරිකකාන් රාජ පර්මන්තු සීවුව සියයේ සගධන සරව මොෙකුට ෙල් ද පුලුව ම ද. ජන මාධ්‍යකරුවෙකුට. ඇමෙරිකානු රාජ්‍යට ඉදිරිවේ එක ප්‍රකාශයක් කරල පෙන්න්න කියන්න. දැ ඔබ සෙන් බැලුවො සයෙන් රාජ්‍ය යට තමයි ක්‍රීඩාව කරන්නේ. ට්‍රම්ත විරුද්ධව බයිඩන්ගේනවා. ඉටකඳින් බැරකුබාම. මේ ක්‍රීඩා සේරම කෙරෙන්නේ බහල යට. රාජ්‍ය යට අපේරට රාජ්‍යයට කෙලල තමයි මේ වැඩේ කරන්න හදන්නේ. හදන්නේ කියන්නේ. රාජ්‍යයට කෙලිෙන ක්‍රීඩාවේ කොටසක් කැටිද තමයි දේශපල දහස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සියලු කතා මාන හිමිකම් පිළිබඳ කතාසා මාධ්‍ය නිදහස පිළිබඳ කතා එන්නේ. දැකබට මේ කාරණය ඉතාම සරලව තේරෙන් නොම. මොන මතත්වයක් ඇරතිවත් දේශාලනි දහස නති කරන්න එමනැත්තන් මාධ්‍ය නිදහස නැති කරන්න. හෝ වෙනත් මාන හිමිකම් උල්ලන්ගනය කරන්න රාජජ්‍ය මේ මොහොත වනතුරු සහ ඉදිරි කාල තත්ත්වයන් තුළ සමත්ගී නෑ සහ සමත් වන්නේ නෑ. හොඳ මුදාහනය තමයි දහස්හර රිමිචන්චිකත් එක් බිහිතන්නන් අපරාධ පරක්ෂ දෙපාර්මයන්තුවය එදවස නිශාල පරීක්ෂණ සම්භාරයක්. ගොනුවක් භාරව හිටපු පොලිස් පරීක්ෂකවරයක්. නිශාන්තද සිල්බ කන්ද්පා. හොරෙන් එවිනි පැනලගී පේන විදිහට කටුනය ගුවන් ොටු පොලින් පිෂ කහරද ශවිට්සලන්තය. ්‍රවි ස්ථානාාපති කාරයාලේ ඔහු වෙනෙන් පිෙනීටිනවා. ඉටවාස මතකනේ අ අහවල් කාන්තාව සඳහා කරපු නැටුම රිලා නැටුම අජිත් ප්‍රසන්න ගිල්ලා මේජ නීතික් ඥජිත් ප්‍රසන්න සෙල්ලමුකුදදැම ඉස්්‍රරහ මාරාන්තිකඋපවාසයක් කරලා දැංහු පැතකට වලන්න අපි දන්නයි කතාසියල්ල අපි යළියලිත් වග විභල් කරබින් ඉන්නේ. හිතන්නකෝ ස්්‍රී ලංකාවේ රාජ්‍යයට අදාල ප්‍රධානම යුක්තිය. ඇදලීම ක්‍රියා දාමට දාල ප්‍රධානම මෙහෙම අධ්‍යස්ථාන. අපරාධ පර්ෂන්පර්ත්මයන්තුව. ඉහල පෙළේ නිලදහරයේ නිිගු තර්ගන ට න ඇත ැ නුතන තාක්ෂණ නිසාස ඒ වගේ යනත වශන වන ක්‍රතිවන ගෙනන්න ප්‍රභාණය කරගන්න. රටින් පනිනවා අද වෙනතුරු මිනිනහන කවරුත් කතාක නොට හිල දේවල්. අජිත් ප්‍රසන්ට බෑහීමක ෝගේ නඩුතාම ක්‍රියත්මකයින්නන්නේ වෙන කවරුහරි කෙනෙ. සාන්ද සිිල්ව කන්දප ගැන ඔබට අහිලත වද පාලිමේන්තතු ජ කියීම ෑම ගන්න කියලා නීතිවේ දෙපාර්තමේන්තු හෙමනත් වෙනත් ආයතනය අධිකරණයක සාකච්ඡාවකට බඳන් වෙනවාද නිසාාන්ත සිිල්වා කන්දප්පව වහම මෙරට ගෙන්න්නන් ශවිට් සලත තානාපති කාරයාලයටට කියලාලතිනව අතර ගන්න ම හැ නෑ. ඒ කියන්නේ මේ රටේ රාජ්‍යයට එදිරීව ක්‍රියාකාරකම් කරෙනවා. එතකොට මේරට ප්‍රජත්‍ර ද යන ාජයට ේ ක කිය්‍රියන් තය. යින්ියෝස් එන්ජියෝස් මෙ මේහ වන ක්‍රියාන්නිතයා. යහපාලනය එසේමයි. ඉළඟට දේශපාල දහස එසේමයි මාධනිදහ එසේමයි දැන් ඔබට මේ සාකච්ඡා සඳර්භය පැහැදිරී. ඒ අනුව දැන් නැවත අපි මේ කතාවට කුණු බිත්තර කුණු තක්කාලි. ලාල්කාන්ත ජවිපී ඉදිරිපෙල කතිකයා ජනප්‍රේ කතිකයා මොක කිව් මද කිව්වා. තාරුන්ටරගට එකතකට කුණු බිත්තරයක් එකතකට කුුණු තක්කාලිය අරගෙන වරයව් අපි පාර්ිමයන්තුවට ගහම් අමිති හමනිේ අර්මන්දරට ගහම් ජනාධපත් මන්දරයට ගහම් දවස් කීපයගේ ඕගෙනයක මාලිමවෙත්නායක ජවිපත්නායගේ අනුරකු මාර දිසානායක දේශපාලන ක්‍රීඩකයාගේ වාහනයට කුණු විිතර ගැහවවා කු බිතර කොල්ල ටකක් කැවිල් අතරකු ගත්තලු පස ෙදර වල් අනුමර සානකමයි කියන්න අපි දන්නේ ඇත තමයි වෙච්ච පරීක්ෂණයක් න පරීක්ෂණ කරන්නන්නේ කොහොම නාට්‍යයක් නඩගමත් පිටපත හැමෝගාවම තියෙනවා. ඉළඟට තමයි අපේ මිත්‍රයා චමුදින් සමරවික්‍රමගේ කතාව ඉස්සරහටග චමුදී සමරවික්‍රමට ගෝට පාලනය ගල්වලින් ගාහල කක්කි වලිනුත් ගහන්න මොකට මොනයි මෑන් කරන්නේ මෑන් ගෝටාපාලනය ප්‍රධාන ප්‍රචාරක යංතිිනයක් වන හිරු නාලිවේ ඉදිරිපෙල කරිඩගේෙක්. මොනොටේ විනිහට ගෝටා පාලනය ගල්වලින් ගහලා. කක්්‍යවලින් ගහන් අපි නැවත ප්‍රශ්න කරනවා. ඊට කලින් සුදත්ත තිලක සිලින්. ඔහුම කියන විදිහට, එඉදා මෙදා තුර රාජපක්ෂ පාලනය ආරක්ෂා කරන්න දරදී ඇදද මට නේද මේ අපේ සදැන් කෙනෙහිිකන් කරන්න බලන්නු ඒව කරන්න කියල මියහගියන්න එචන එදා මෙදාතුරු රාජපක්ෂ කඳවර කරපු කිසිදු වැරදදක් නොදැක පුසුදදාහෙත් සදත්ත තිල සිරී දැම්ම මේ කරන්න ක්‍රීඩාව කිලට පේන අපාද ප්‍රශ්ති පාර්මේන්තුරට මෑන්ම ගන්නලා ඒඉස්රහා ඔබට මට අපට කරන්න බැරි සෙල්ලමක් කළ පෙන්න්නනවා. ඇයි මේ ඇයි මේ මිෂල් බැෂලට ආ සපය අන්න අපේ කතාව දැන්වන්න අපේ සංවාධය ගොඩන්නගන අප. සුදත් සුදත් තිලක සිරිව දාලා අපරාද ප්‍රශචන පාර්නතු ඉස්සර නිලා නැටමක් නටලලා මිෂෙල් බැශලට පෙන්වුවාමේ රටේ මාධ්‍ය නිදහසන මාධ්‍යකරුවන්ට ඇරෙහිව. ඇක එ විදිහට සිවිල් සමාජ සංවිධාන මාන්හිමිකම් ක්‍රියාකාරීම පරිවර්තන මාදවෙින් පිළිබඳ පොලිසි බුද්‍යාශ නිරන්තර. සිිල්ලෙ ටීමමගේ නස්සලට හතුවේ මෙන්න සිද්ධි නිර්මාණය කරන සුදත්ත තිලක සිරිව දාලා. යන් සෙල්ල මරිටක රැබැයිති අපි සිදි ගවල පෙන්වා ටි දවසයිගයේ. මෙන්න චමුදින් සමරය ක්‍රමග ගෙදරට ගල්වලින් ගහල නින කක්කිවලින් ගහල මාර සිද්ධයක් නිර්මාණය කිරුව හැබයි මොල යෙන ඕ නෑම මිනිෙකුට තේරෙන්ව සාමාන්‍යය බුද්ධමත් නෙවෙ මද බුද්ික නොන ඕනෑ මෙකට තේෙන මේ වැඩේ වෙන්න බෑ. චමුදිතට ගණන්ඩ පිස්සුවක්. ඒ සිද්ධියත් නිර්මාණය කිරුවවා කාටද මිශල් බැෂලට මේ කතාව කියන්න. ශ්‍රී ලංකාව කියන රටේ රාජ්‍ය මර්ධනය තුළ සිවිල් සමාජ සංවිධාන්න මාන හිමිකම් ක්‍රියාකාරීින් මාධවේදන්. පොලසිය බුද්ධ්‍යංශ නිරන්තරෙන් තමන්ගේ අවධහනයට අරගෙන ඔවුන්ට හිරිහැර කරනවා. මෙන කතාව නිර්මාණය කරපු විදී. දැම්මගෙන් හන්ඩපා සුදත්ත තෙලෙකිසි මේ ගැන දන්වද කියල අදාල නෑනේ දැම් මයිතිඵල සිරිසේන පාස්කු ප්‍රහාරය සිද්ධවෙන්න කලින් රථයනවා. අපි හිතමූ ල රිසෙන දැනගෙනදගී නැද්දකන එක අදාලනයනනි මෛතිපඵල සිරිසන ජධිපතිරය සේන විදායක ආ්ඩුව ප්‍රධානයැබිට මන්ඩලි ප්‍රධානය මොුවව යහන්. ඔහවන් අයම වගකිව යුතුයි වගවිය යුතුයි. රස්පසිබකවන්ටබ දෙකම තියනවා. මෛතිපලට කැලවෙන්න බැ හැබයි මෛත්‍රපාල දැනගෙනද හෙමනත්තන් නො දැනගෙනද මේ දේඋනේ කියලා අහන්න ප්‍රශ්නයක් නෑහෙම හලා වැඩක් නෑ අදාන ඉරලවට. ඒගේම සුදත්ත තිෙක සිීම සිද්ධි දැනද නේ නො දැනගනද නේ හෙක අදාලනෑ. චමුදිත සමරව ක්‍රම දැනගෙනද නො දැනගෙන. අදාලනෑ. හැබැයි ඔවුන් දැනහෝ නො දැන සහ නොදැන මිශෙල් බැශලේගේ ඊනියා ජත්‍යන්තරය ඊනයා එක්සත් ජාතිය සංධාන, ඊනයා මානම් හිමිකම් පිළිබඳ ශ්‍රීලාංකේ රාජ්‍යයට එරහි කුමන්ත්‍රනයේ කොටස්කරුවන් බොඩ පත්ව. හිත මොලයක්ක් නතිව බෑන බ් නේ. එතකොට පෙනනිි පෙනි සිද්ධි නිර්මාණය කරනවා එක්ස ජාතින්ගේ හතලිස් නව වැනි ජිනිවා මානවිකම් සැසය සඳහම මේ ගැන්තම අපි කියමින් ඉන්නේ මෙන්න කතාවේ අලුත්ම තත්ත්වය එතකොට මේ රටේ ඔබට වගකීමෙන් කියනවා සිවිල් සමාජ සංවිධාන වලට කිසිදු හිරිහරයක් වෙලා නෑ එදා මෙදා තුළ රටට රැහිව්ව තමන්ගේ සියලු ක්‍රියාකාරකම් උපරිව මට්ටමෙන් කරනවා ඩොලර් ගලාගෙනයවා සිෙකට ඕුන් කියන්න ෑ ජෝ කල්ු බල ලමුදාව. මානමිමිකම් ක්‍රියාකාරීන් පරිසරවේදීන් ඇතුළ. ඒත් ඒ ගොඩේම තමයි කළු බලල්ලු හොදට සැපට ජීත් දෙෙමින් රට පෙරහිබ ප්‍රාජ්ජෙ රහිව සියලු ක්‍රියාකාරකම් කරනවා. මාධ්‍යදීන්. මාධ්‍යවේදීන් කියන්නේ කෞද මාධ්‍ය වේදයකයට වචන ලොකු වැඩි මාධ්‍යර මාධ්‍යකරුව කැන්නේ මාධ්‍ය ආයතනකයට වැඩරන පුද්ගල. ෝක පුරාම සියෙන්. BBC අල්ජසීර ඇතුළු ලෝක තිබෙන සියලු ප්‍රධාන ජාත්‍යන්තර. මාධ්‍ය කඩ නීඩිය කැන බිස්නස් එකක්. නීඩියා මෙහෙවන්නේ ප්‍රාග්ධ හිමිකාරීත්වය. කැපිටල්ලෙක් ධනවාදේ දැවන්ත ගොඩ නැගීම. ඉට අමතරව එංගලන්තය පරණහිරු නොබසින රාජ්‍ය, බ්‍රිතාන්‍යය වපරවම ඇතුළේ BBC පවත්වාගෙන යන්නේ පරාධ්ධනයට පදනම්ම සහ රජපවුලට පදනම්බ වෙනම ආකෘතියක්. ඒ ලාබලබන මාධ්‍ය ්‍යාපාරයක් නෙවෙයි. රාජ්‍ය පවත්වාගන න්න රාජ්‍යයේ ප්‍රකාශන. දැවන්ත ඉතිහාසයක් තුළ මයි BBCි ගොඩ්නග ි කෙ යලි ධනවාද ප්‍රකාශනය. කඩයක් ම නෙවෙේ ම නෙවෙයි. සයෙන්ෙන් අල්ජසිරත් ඒවි දිහමයි. අමරිකානු මූලයඇන්තිබෙන දැවන්ත මාධ්‍යකඩ මේ මාධ්‍යකඩ ලෝකය, බ්ලක් මකට්ටයක් බෝට පත් කරලා යෙන. ඔවුන් කරන්නේ ගරිල්ල මාර්කටින් දැන් මේම හොතේ රෘසියාව සහ යුක්ක්‍රණය අතර තිබෙන ප්‍රශ්නය. හුසියානු කතාව දැන ගන්න කිසිම ජනමාධදයක් නෑ. අපට පෙන්නන්නේ අමරිකාවට යුරෝපයට බටහිර රටවල් වලට වශ්‍ය කතාටික පමණයි. ස ිවිල් ජසිර බලාගෙනෙනට අපට පේන්නේ ඒ පැත්ත පමණමයි. එක පැත්තකින් පමයි කැමරා මයික්‍රෆෝන එල්ල වෙන්නේ අනෙක් පැත්තගෙන අප හිතාගන්නවා. රෘසියාව කතාව දන්න නිසා ඒසිියල් අත්හැරලා ඇති. ඉට කලින් සිරිය වාක්‍රමණ කරදදි තවත් බෝ කතා ැ්දේ සිරිය වාසනත්තම සිද්ධුවීම. ඒතියා ඉරාකා ආක්‍රමණය සදාාමුසේෙන් උත්සගන ගීල මරණකොට ඉරක විනාශ කරන කොට අමරිකාව ප්‍රමුක, යුරෝපා බටහි රටවල්ල බලවේග ධනවාදේ ඒ පාර්ශය පමණයි නියෝජනය වුණේ මේ තමයි ජනවාන්තය. වටෙල්ස් වෙන මොනවාද ගඩාිට ගලමරන කොට කරනල් ඩාිට. දෙනෝදාහකට පෙනනිි පෙනණි ජාත්‍යන්තරය සජීව ලෙස වාර්තා කරද්දි. පාරි ගහ ල මරන්්ින් හෞද විරුද්ධ වේ. සියලු කැමර මයික්‍රෆෝන එල්ල වෙලා තිබුණේ අමරිකාව ප්‍රමුඛ බටහිර විරෝපා මාධ්‍ය කඩ මාධ්‍ය වෙළඳ පොල පැත්තේ. ගඩාසිික පැත්තෙන් මාධ්‍යන. මේ තමයි අසමතුලිත අසාදහරණ අයුක්ති සහගත ලෝක ජනමාධ්‍ය. ඒතියා ඔබට මරු කතක් කියන්න දැං. යුක්්‍රේණය ඇතුළි කත අපිතාම ධන නැය නාසී මෙහෙවුමක් ද නාසී මෙහෙවුමකට ඉදිරිව ලෝකයේ ප්‍රතිංධානය කර ගැනීමක්දේ තාම හිතාගන්න අමාරු තව කාලය අවශ්‍යයි. හැබැයි එක්තර අමොහොතක යුක්‍රේණය තුළ සම්පූර්ණයෙන්ම අන්තර්ජාල පහසුගම කඩාය වැටේවා. මොකක්ද කෙරුවේ. එලොන් මස්ක බහලතිනම චරිතය ගැන් ලෝකේ ඉන්න නූතන ධනවතක් තාක්ෂණ අතේතියාගෙනන්නේ අමුතු ගමනක්කාපු කොල්ලෙක් තමයි. එලොන් මස්ගේ. අභ්‍යවකාශයේ රඳවා තිබෙන නූතන යාාතනයක් පාවිච්චි කළ තමයි යුක්්‍රේණයට ඔවුන් අන්තර්ජාල පහසුකම් වලට සමාන්තරව විකල්ප මාධ්‍ය ජාලය ලබාදෙන්. අන්තර්ජාල මාජාලය ලබා දෙන්නේ. එලෝන් මස් තමයි වැඩේ කරලා දෙන්නේ. දනවාදේ හොඳ කොළුවවෙෙක් තමයි. මේ තමයි දනවාද මේ තමයි ලෝක දේශ පාලය. දැන් අපි කතා කරන මේ YouTube කනලේ දෙ පාර හැු. එතකොට මාධනි දහස තියෙන්නේ මේ රාජයට කල්පනා කරල බලන් YouTube හිමිකරුවන්ට මෙම කරදදි මේ චනල් සියල් කුල්ලදදාන්න පුුවන් සිම්පල් කේස් එකත්තින්නේ. මේ මොහොතෙ මම නියෝජනය කර මගේ මුල් ෆෙස්බුක් එක කිසිම හේතුවක් නැතු එකකා රිපෝට් කරල වෙන්ට දැන් මට තහංචි පනවල තියෙන්නේ මට කිසිම දෙයක් ලියන්ඩ බෑ මගේ චාපා චාපා බන්්ඩාරකින් Fබ එකට දැම මාධ්‍යන නිදහස පිළිබඳ පශ්නඇතින්. ට රට වෙනවෙන් පොදු සමාජය වෙන සමාජ යුක්තිවෙෙනින් මගේ ප්‍රකාශණය කරන්න බැරි කරලා තියෙනවා. කමියනිි ගයිඩ ලයින්ස් පවිච්චකල අපි පරය පරට්ිව අපපු හමිල අපපු හමිනිිල තහංචි පනවලතියනෙ තමන්සිම තමන්ට එරහිව. ඒ වැඩ කරලා තියනෙ ිශෂල් බැෂල කතා කරන්න මේ ගැනද නෑ මේ නිර්මාණය කරපු සිද්ධන් දෙකක් ගැන. ඇත රොබට තියෙන මේ කතාව කොච්චර සංකීමද කියලා. ඒතියා මේ රටේ ජලොල්ලෙටෙරෙහිව. දැවන්ත සරනක් දියත් කරමින් තියෙනවා. මම මංවටේ රට අආදර කරන විශාල ප්‍රමාණයක් ඇති කලම විශ්වාාස කරම එනිසාන් මේ සටන ස්සරහට ගන්න පුලොුණේ තවම මේ වැඩ කරගන්න බැරිවෙලතිෙනවන්නේ අපෙන් පස්සේ අපෙන් මතු මෙ වැඩ කරන්න දතිීන ඔබ සූදාානමගන මේ රට සියලු භූගතතා මතු පිට ජලසපත් කොල්ලකන්න මුහද නෙම කෙරෝත් නැති ැරිකාට පපස්ස ැරන්න සිද්ධයනවා. අපේ අරගල ඒ සඳහහා යුක්තිය පිළිබ ප්‍රශ්න ජීත පිබද ප්‍රශ්න. බ කොහෙද හරමේ පොත ගැන නමාධ්‍ය වාර්තා කරනවා දැක්ක කිසිම ජනමාධ්‍යයක් තැක්ටද රූපවාහි චනලයක් රේඩියෝ චනලයක් පුවත් පොතක් ම ලහත් කාරෙන් සහ තැංවලදි කරපු මඩිහැ්ටිම් තියෙනවා බාතා කරන්න හේතු තමයි ජලය විකිනීමට ඔවුන්ගේ වෙළඳ පොල සූදානම්. මොන වෙළඳ පොලද ජනමාධ්‍ය මෙහෙවන වෙළඳ පොල එතකට ඔවුන් ඊටර සටනක් සමාජගත කරයිද නෑ. කොට මාධ්‍ය මර්ධනය තියනෙන් මෙතැන බෙළඳපොල ඇතිළල ප්‍රාද්ධන ූමනාවන් සඳහා වැඩ කරන මාධ්‍ය ආයතන තුළම ස්වංභාරණ හදාගෙන ස්වයන් ව්‍යාපෘතිධියත් කරමින් මාධ්‍යන නිදහස්ස පිළිබඳ සීමාවන් තමන්ට අශ්‍ය පරිදි හදාගන්න. ලෝක පුරාම කතාවක තමයි. එතකොට යළි ඔබටකින්වා කිසිදු ආකාරයකට මේ රට තුල දේශපාලන නිදහසට එරෙහි සමාජ සිවිල් සමාජි සංු ධාන පිළිබඳ ක්‍රියාකාරීත්තුවයට එරහි මානම් හින්කම් ක්‍රියාකාරීත්වයට එරෙහි මාධ්‍ය වේදීන්ට මාධ්‍යකරුවන්ට එරෙ කිස්ටතු ආකාරයක රාජ්‍ය මදිහත්වීමක් නෑ හේතුව රාජ්‍ය අකා මකා දාන්න තමයි. රාජ්‍ය භාරගන්න ඊනියා දේශපාලුවත් රූකඩු නටමින් කැසකවමිින් එතකොට කවුරු මොක් පාලනය කරන්න. කවුරු මක් මර්ධනය කරන්න. මේ සාකච්ඡා විතාම සංකීරණයි. චාපා පල toඩ කියවට සටහනක් තියෙනවා යත් අධ්‍යනය කරන්න. ාෝ ජෝපොලටික්ංවාධයක දිගට මේ වැඩේ හරිම අමාරුයි හැබැයි බොහෝ දෙනා ඉතා මාසයි කුණු බිත්තර පිළිබඳ කුණු තක්කාලෙ පිළිබඳක් ගෙනන කක්කි පිළිබඳ කතා අහන්න. ඒවාහ ජනප්‍රියයි. හැබැයි නිදහස් සංවාද වැඩ ජනප්‍රිය නෑ. අකන්ඩව පොදු සමාජ යුක්තිය වෙනුවේ නේ මහොත රදාලව අපේ රට රාජ්‍ය මෞබිම වෙනුවෙන්. ජාතිය යලි ගොඩගන්න අකන්්ඩෝ ැදිහත්වෙනවා. අපි මේ මොහොතේ ඊනියා ජාත්‍යන්තරේ, ඊන අක්සත් ජාතිගේ සං ධානේ ඊනියා මාන හිමිකම් පිළිබඳ අටට මගල. ඊනයා මාන ඊනයා මාන හිමකම් පිළබඳ මහකුම සාරිස්වරරි මිශෂල් බශලයගේ මේ ව්‍යාපෘතිය තුල. අපේ පරය පරක්්ටියෝ අප්පු හාමිල අප්පු හාමිනෙලා විකිනෙන හැටි අවධියෙන් බලාගෙනෙන් ගන හරණ. හම්. kwe Makínnan Epa.